මේකට ලංකාට ෙල්ට ප්‍රවේදේ ඇවිල්ලා තමන්ුණාසට මතකෑඇති ම මෙතම ඉදල දන් සේ හමමාරකට දෙකට ඉස්සල්ලා. පැහැදිලියෝ කිව්වා අගෝස්තු වෙනකොට ඩෙල්ට ප්‍රවේදේ ලංකාවට එනවා. ඒ විතරක්න මේ අගෝස්තු සැප්තැම්බර් කියන්නේ ලංකාවේ ඉතාමත්ම මහා විනාශකාරී තත්ත්වයක් එෙන්නේ මේක රට විශාලා මහනුවර තත්වකට පත්වෙයි. දවසකට දෙසීයක් පමණ මේ යන තත්වයකට මේ රට පත්වනවායි කියලලා මම මාස්සෙකහ මාර්ගඩි සසල්ල මෙතැදිම මාධ්‍යහමද කිව්වා. මම මේවා කියන්න මේ ේන්ද්‍ර බලල්ලා එහෙම නැතුව වෙන ක්‍රමය කටනවෙේ. එකක් ජාත්‍යන්තරව නිකුත්වෙන වෛද්‍ය වාර්තා පර්ේෂණ වාර්තා. එතවට අපේ විශේෂත්නවරු අපේ පර්ේෂකවරු ඉදිරිපත් කරන වාර්තා. ලෝක සෞඛ්‍ය සංගිධානය වාර්තා. මේ සියල්ල පරිශීරණන කල්ලත මයි. අපි යම් කිසි තීන්දුවකට එන්නේ ඒ ඇත් ඒ තීන්දුව ඉන්නේ අපිටත් ඒ තීන්දුව තේරෙන්න්නේ ඒකයි. ඉතින් එතකොට මේ අවවාදය රජයට දුන්නා විසි සඥඥවරු. මොනවක්කත් කරේ නෑ. මං පැහැදිලිව කිවවා වහම මේ රට අරින්නේ කියපු දවසයම මම වෙනම ප්‍රකාශයක් කරහ මාධ්‍යවලට මේ බ්‍රිස්්බෙන් ප්‍රාන්තය විසිි පත්තෙනෙක් හමූනහම කෝවිඩ් රෝගීන් ඒගොල්ලො කරේ මොකද මුළු ප්‍රාන්තයෝ වහල දෙම්මා මොකද මේ ඩෙල්ටා ප්‍රවේදය තරම් දරුණුයි අපි කරේ මොකද අපේ දෙදස් පන්සීයක් හමුවෙන ගොට අපි කරේ අපි රටම ඇරා හිට පස්සෙන්දා. මොකද මේ ඩෙල්ටා ප්‍රවේදය අපි දැක්ක ඉන්ියාවේ කොහොමද තියෙන ගල අද ඉන්දයා විතරක්නවේ බොහෝ රටවල් අද ලොක්්ඩවන් කරෙන යනවා මේ ඩෙල්ටා ප්‍රබේදය ඇක් වෙනකොට ඇමරිකානු අමරිකාවෙත් එක ප්‍රාන්ථයකට ඇවිල්ල මයාමිවලිදලා එතකොට ඒ ප්‍රාන්තඔක්කො වහලදාලා. මොද ඒ තරම්ම ඩෙල්ටා ප්‍රබේදයේ. සාමාන්‍යය වෛරෙසය වගේ වඩා හැටගුණේ සියට හැටගුණයකින් සීයට හැටකින් මේක ව්‍යප්තිය වැඩී. මේක දරුණු ව්‍යාපච. දැන් අද බලන්න අද කිසිම තැනක අයිසිූ වැදක් නෑ. අද කිසිම තැන ඇදක් ගන්න නෑ. ද පෞද්ගලිකංශයට ලන්න ඇදක් ගන්න නෑ. දැ මේ වෙනකොට රෝහල් පද්ධතියේ සියලූම රෝහල්වල බොහෝ තැන්වල රෝහලෙන් තුන්කාලකටත් වඩා තියෙන්නේෙමනද කෝවි් වාටු දාලා. එතකොට අනිකුත් තරෝග හැදෙනකට්තියට යන නොවන්තෑ. හාටටඇකයක් හැදුනොත් හද අයිසිුවකක් නෑ. එතකොට බොහෝ අය මට කතාගන්නවා දවසකට මංහිතන විසිපහක් පිතර කතාගන්නවා එක්ක කෝවිඩ් එකකට ඇඳන් හොයා ගන්න එක්ො අයිසිව හොයා ගන්න මේ ඒම නැත්තම් වෙනත් හරද රෝගවලට දැන්ඊ ඔබතු ඔබතුමාල දනගන්න දීය මගේ හොඳම නීතිකඥවරෙක්ට හැදුන වීසි එයා ඉතාමත්ම දරුණු විදිහයට මේ වීසිංක් තියවුණ. එයාට කිසිම තැනක ඇදක් නෑ. කිසිම ැ කිසි පුද්ගලික රෝහලක් නෑ යට ඇතුළවෙන්. මොකදයා කොවිD් ඕන නිසා. එතකොට අන්තිමට යාව බෝහම අමාරුවෙත් තරා පුද්ලික රෝහල ට. එමජන්සි ්‍රත්ම් ලිලට කියන එකේ. තුළට හි දගුවම ගොද ීවිතය ගලවග එතකොට අද මේකගේ කොච්චර මියයන ඇද අසරන මිනිසු මෙම කතාගල්ල කරගන්න ැරි අසරන මිනිසුන් කොච්චර මියයනු ඇද. එතකොට අද මළකඳන් රෝහල් වල දැන් දවස් කීපට ඉස්සල්ල මට කළුතරින්ග වාර්තා කර එදා දවසේ කළුතුරති වුණු හතලිස් එකක් මිහතලිස් එකක් මිනිසුන්ගේ දේහය. එතකට පාන දුර පිරිලා කළු බෝවිල පිරිලා ජාතික රහල පිල්ලා දැන් රාත්‍රී මට විසක්ඥ වෛද්‍යවරයෙක් ජාතිකරවාලේ කිව්වා මුළු වාටට සියල්ලම් පිල්ලා. එයාගේ වාටටේ එක ඇඳක කෝවි රෝගයා නිත් අදේ කෝVවි නොවන රෝගියයා මං ඔවෝ එතකොට පැතිබව කරන්න දෙයක් නෑ මේක තමයි අද තත්ත්වය මගේ එක්්චෝෂල එක්කෙනට එක්කෙන දැන් කෝවි හැදෙනවා. සියලු මාර්ස් දාලා ඔක්කොමත් කරලා ඒත් හැදෙනවා. ගෙනවත්තන්න මේ මහා විශාල බා භයානක තත්වයක්කය දැන් ඊ ඉස්සල සදයෙක්ක ව්වා මං මේ කතාකර උබතුමාට දැනුවත් කරන්න ජාතිකරූහලේ තත්ව මේකයි කියන එක එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් අද ඇතුවෙල තියෙන්නේ මේ මුලු රටම තවමත් නර්ක කාලේ තවමත් ඇවිල්ලනෑ අමතකට කියන්න මේන වේ නර්ක කාලේ